ගරු අරහතුන් වහන්ස, දැන් මේ ගිරිමානන්ද සූත්‍රයේ ගිරි කියන එක පංචස්කන්ධය කියලා ඔබ වහන්සේ මේ අර්ථ දක්වන්න පුළුවන් කියලා කිව්වා. දැන් මෙතන අපි අනිච්ච සංඥා මේ සංඥාව ගැන විතරයි අපි කියලා තියෙන්නේ, සංඥාවේ අනිත්‍යතාවයේ සංඥාවේ අනත්ත්වභාවයේ වටහා ගන්න කියලා. සංඥාව කියන්නේ ආරම්මණයනේ. ඔව්. චක්ක ආරම්මන, සෝත ආරම්මන, ගාන ආරම්මන, ජීවා කාය මනෝ ආරම්මන හයම සංඥා. ඔය તો රූප වේදනා සංඥා තුනේම එකතු ආරම්මණය සංඥා. ඒක නිසා තමයි සංඥාව විස්තර කරන්නේ. එතන ඒක තමයි සංඥාව ගත්තේ. එතකොට අනිත් ප්‍රශ්නය, අරහතුන් වහන්සේ දැන් මේ ආදීනව සංඥාවල අපි මෙතනදී විස්තර කරලා තියෙන්නේ ඇත්තටම දැන් මේ උදාහරණයක් මේ දැන් මෙතන රෝගයක් ගැන රෝගී වෙච්ච ගිලාන වෙච්ච ස්වාමින් වහන්සේ ගැන කතා කරන නිසා රෝග ගැන කතා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම අපිට දැන් ජරා මරණ කියන ඒකත් අපිට ඒ විදිහටම සලකන්න නෑ. ඒ විදිහට සලකන්න බෑ. ඕකේ ජරා මරණ නෑ. ඔව්. බුදුහාමුදුරුවෝ ජරා මරණයට පත් වුණාද නැද්ද? ඔව්. අරහතුන් වහන්සේ ජරා මරණයට පත් වෙනවද නැද්ද? ඔබත් ජරා මරණයට පත් වෙනවනේ. ඔව්. ඒක සබ්බ චිත්ත සාධාරණ. ඒක නවත්තන්න කාටවත් බෑ. ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම නවත්තන්න జగතේ විශ්වකර්මයේ කොහෙවත් නැහැ. ඉපදීම නැවැත්තුවොත් ඕක නැවැත්තුව හැකියි. ඉපදීම නවත්තලා මිසක් ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම වලින් නවත්තන්න බෑ. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ ඔක්කොම ඉපදීම නවත්. නමෝ මව් කුසකට යෑම මෝහයෙන් කටයුතු කිරීම නවත්තන්න. එතකොට මෙතන ආදීනවයක් වශයෙන් රෝගී තත්ත්වය තමයි රෝගී තත්ත්වයට පත් වෙන්නට හේතුව ඉපදීමත් ජීවත් වීමත් රාග දේශයෙන් මොහෙන් කටයුතු කිරීම. අනිත් ප්‍රශ්නය ස්වාමින් වහන්සේ, දැන් මේ මෙතන මේ තියෙන චක්කු රෝග, ජීවා රෝග, මදු මේහ කියන වචන ස්වාමින් වහන්සේ, ඒක දැන් මේ මාගදී භාෂාවෙන්ම එන වචනද? ඔව්. ඔක්කොම ඒ කාලේ බුදුහාමුදුරුව මාගදී භාෂාවේ ඒ කාලෙත් ඔය රෝග ඔක්කොම තිබිලා තියෙනවා. ඕක මේ අපේ ඔය තල්පත් වල වෛද්‍ය විද්‍යාව තියෙන පැරණි අවුරුදු 2500කට පෙර තල්පත් වල ලියපු කොළවල ඔය රෝග ඔක්කොම තියෙනවා. ඔය සිංහල පිළ මහතුරු හෙළවෙද කමේ. ඔව් ස්වාමීන් වහන්සේ, දැන් අපි දැනටත් මේ වචනමයිනේ පාවිච්චි කරන්නේ. මේ වචන වලින් කොටසක් පාවිච්චි කරනවා. දැන් මදුමේහ කියන එක දිය වැඩියාව කියලා පාවිච්චි කරනවා. ඒ කාලේ කියලා තියෙන්නේ මදුමේහෙත් ප්‍රභේද 14ක්ද 15ක්ද තිබිලා තියෙනවා. එසේ ස්වාමීන් වහන්සේ, ඔබ ස්වාමීන් වහන්සේ නිරෝගී සුව මැත්තේ.